අන්න කොහමහරි අපව තවක් අතර වර ෆොටෝ එක බලන්න එනවා. ඔහු මේ ෆොටෝ එක කොහමහරි ගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ අතර දීම්ලි දෙවියන් වැඳ වැඳ ඉන්නේ. රුද්‍රයාන කොහමහරි ධෛර්යමයි. ඔහුගේ අම්මවයි දෙන්නවම පිළිගන්න ඕනේ කියලා. ඉතින් රුද්‍රයාන ඇවිල්ලා කියනවා. ඉම්ලි ඔයා කාටවත්ම මේ ගැන ඇත්ත කියන්නේ නැහැ. ඉම්ලි අහනවා ඇයි? තාත්තා හැම දෙයක්ම හොඳින් සෙද්ද වුණාද? ඔයා ධෛර්යමයි අම්මවයි දෙන්නවම පිළිගත්තනේ. රුද්‍රයානට මතක් වෙනවා. ඔහු ධෛර්යයටයි අම්මටයි දෙන්නට කියපු දේ. මේ නගරය අත්හැරලා දාලා යන්න කියලා චෙක් එකක් දීපු විදිහ. ඉතින් රුද්‍රයාන කියනවා. එයාලට ලැබෙන්න ඕන අයිතිය මම දොන්නා. ඉතින් ඔයා මගේ ලේලි විදිහට මට ඕන කරන දේ දෙන්න ඕනේ. ඒක ඇත්තටම මගේ අයිතිය. මේ ගැන ඇත්ත මගේ පවුලට කියන්න ඕනේ මම. හරි වෙලාව ආවම මම ඒක ගැන කියනවා. එම්ලි මට පොරොන්දු වෙන්න. එතකන් ඔයා කාටවත් මේ ඇත්ත ගැන කියන්නේ නැහැ කියලා. එම්ලි කියනවා. ඔයා කියන දෙයක් තමයි තාත්තේ. ඒ අතරේදී දේවිකා වෙලා අතර වගේන් අහනවා. පුතේ මොනවද ඔය කරන්නේ? කොහොමහරි අද හදිහිටපු ෆොටෝ එක එකපාරටම විසික් වෙලා යනවා. අතරව ඉන්න ටිකක් ෂොක් වෙලා වගේ. අතරව කියනවා බලන්නකො මම. මම කොච්චර උත්සාහ කරත් මාවයි ඩෑඩ්වයි දෙන්නව වෙන් වෙලා ගියා. එහෙම කියලා අතරව hina වෙනවා. දේවිකා කියනවා මෙයා නම් හරිම නාටකකාරයෙක්නේ. ඉතින් අතරව කියනවා මම්මම මේක අඳින්නයි උත්සාහ කරේ. අන්තිමට ඉතින් ඒක ඉරිලා තමයි නතර වුනේ. සමහර විට ඩෑඩ් එක මේ ඉන්නේ ඔයා වෙන්න ඇති මම්. හැබැයි ඉතින් බලන්නකො දැන් මෙතන මාමුයි ඩෑඩුයි දෙන්න වෙන් වෙලා. ඒක හරි අසාධාරණයි නේද? දේවිකා කියනවා අනේ කටවහගෙන ඉන්න පුතේ. හැබැයි ඉතින් මම ඔයාගේ තාත්තත් එක්ක මෙහෙම පින්තූරයක් ගත්ත බවක් නම් මට මතක නෑ. අතර වහනවා මාම් නැතුව ඉතින් මෙතන වෙන කවුරු ඉන්නද? ඒ අතර දෙම්ල එනකම කල්පනා කරන රුද්‍රරාණ දෙහා බලාගෙන මං දන්නවා තාත්තා බොරු කරන්නේ නෑනේ. ඒ වගේ මෙයා මේ වැඩේ පරක්කු කරන්නේ හේකුත් නෑ. ඔයා අනිවාර්යයෙන්ම ධෛර්යගේ අම්මගේ ඇත්ත අපේ ගෙදර කට්ටියට කියන්න ඕනේ තාත්තේ. මේක වහම මුලින්ම අතනුව ෂොක් වේවි. හැබැයි කාලයත් එක්ක එයාට මේ දේවල් ඉවස ගන්න පුළුවන් වේවි. මමත් එයාට උදව් කරනවා. ඊට පස්සේ අපේ පවුල් දෙකටම එකද වෙලා සතුටින් ජීවත් වෙන්න පුළුවන්. රුද්‍රයාන කල්පනා කරනවා. පුතේ මම ඔයාට බොරු කිව්වා. මම කොහොමද ධෛර්යවයි කලාවයි පිළිගන්නේ? මං එයාලට උදව් කරොත් එහෙම එතකොට දේවිකා අතරුව ඔයා අපි හැමෝගෙම ජීවිත විනාශ වෙලා යනවා. මට සිද්ධ වෙනවා එහෙම කරොත් මගේ පවුලයට විඳවන්න සලසන්න. බෑ මට ඒ දේ කරන්න බෑ පුතේ. ඒ නිසා මට සමා වෙන්න. ඒ අතරින් ධෛර්ය අම්මට කියනවා. අම්මේ ඔයාගේ විඳවීම වලට තමයි මේ මනුස්සයා වෙලා සල්ලි දුන්නේ. එතකොට ඔයා මෙතන නිශ්ශබ්දව ඉඳගෙන ඉන්නවා. කලා කියනවා ධෛර්යයට. මම ඔයාට කිව්වනේ බඩු ටික ලෑස්ති කරගන්න. අපි මේ නගරෙන් යනවා. ඔයාගේ තාත්තා අපිට කිව්වේ මෙහෙන් යන්න කියලා. පුතේ මේ අහන්න. ඔයාගේ තාත්තා ජීවිතේ පළවෙනි වතාවට තමයි අපෙන් දෙයක් ඉල්ලුවේ. ඉතින් අපි ඒ දේ යාට දෙන්න ඕනේ. අපි මේ නගරය අතහැරලා දාලා එයාගේ ජීවිතෙන් ගොඩාක් ඈතකට යමු. එහෙම කියලා කලා මෙතනින් යනවා. ධෛර්ය නම් ඉන්නේ ලොකු කේන්තියකින්. ඔහු කියනවා රුද්‍රයාන ආට ඕන කරේ මගේ නිශ්ශබ්දතාවය සල්ලි වලට ගන්න. හැබැයි ඉතින් අර මම ගෙදර දාලාම ෆොටෝ එක තියෙන්නේ. ඔයා කොහොමද ඒක හංගගෙන ඉන්නේ? ඒකෙන් හැම ඇත්තක්ම හැමදෙනාම තේරුම් ගනීවි. ලෑස්ති වෙලා ඉන්න තාත්තේ. දැන් එතකොට ඔයාගේ මාලිගාවේ තිබුණු සතුට සැනසීම ඉවර වෙන්න යන බව ඔයා දැනගන්න. දේවිකා තාමත් අර ෆොටෝ එකේ කැලක් තියාගෙන කල්පනා කරනවා. මේ ෆොටෝ එක කොහෙද ගත්ත එකක්ද කියලා. අතර මේක ඇදලා අරගෙන කියනවා. මම මේ මගේ ඩෑඩ්ගේ ෆොටෝ එකක්. මම මේක මගේ වොලට් එකේ දාලා තියාගන්න. දේවිකා එක ඉල්ලනවා. පුතේ මට ඔක දෙන්නකෝ. අතර කියනවා I'm sorry. මම මේක තියාගන්නවා මම. ඩෑඩ් ගෙදර ආවට පස්සේ ඔයා අහන්නකෝ ඒ ෆොටෝ එක කොහෙද ගත්තේ කියලා. සමහර විට ඩෑඩ්ට මතක ඇති. දේවිකා අපව කියනවා නේ මට ඒක පෙන්වන්නකෝ. අතර කියනවා මම රිලැක්ස් වෙන්න. ඒ අතරේදී චිනි ඇවිල්ලා ධෛර්යයට කියනවා අපේ මේ පරිගන්න හදපු ප්ලෑන් එක මට හිතන්නේ එකපාරටම ෆේල් වෙලා ගියා නේද? ධෛර්ය අහනවා ඇයි? චිනි එතකොට කියනවා ඇයි කියලා අහන්නේ ඇයි? අර ෆොටෝ එක ගෙදර වෙන කවුරු හරි හොයාගත්තොත් විතරයි ඒකෙන් ඇත්ත හැමෝටම කියා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ওই ෆොටෝ එක ඉම්ලිගේ අතට හරි රුද්‍රරාණගේ අතට හරි ගියොත් එතකොට මොකද වෙන්නේ? ඒක යාලා නිකම්ම විනාශ කරලා දාවි. ඔයාගේ අම්මගේ රුද්‍රරාණගේ සම්බන්ධ කවුරුත්ම දැනගන්න එකක් නෑ. එතකොට ඔයා මොකද කරන්නේ? පව්. ඔයාගේ අම්මා හරිම පව්. බලන්නකෝ රුද්‍රරාණ ඇවිල්ලා කියපු ගමම එයා ඔයාගේ ඇඳුම් ටික පැක් කරගන්නවා. හැබැයි ඉතින් ඔයා හොඳටම දන්නවනේ එයා මේ විදිහට කරන්නේ රුද්‍රරාණව බේරගන්න. රුද්‍රරාණ මෙහෙට ආවා. අම්මට බලපෑම් කළා. එයාගේ එක එක වචන වලින් අම්මගේ හිත වෙනස් කරා.
ඊට පස්සේ අම්මට චෙක් එකක් දුන්නා. එයා අයාගේ වගකීම් පැහැර හරුපු මිනිස්සෙක්. ඊට පස්සේ රුද්‍රයාන අපවයාගේ හැපි ෆැමිලි එක දෙහවට ගියා. ධෛර්ය කියනවා. අදත් මගේ අම්මා විඳවනවා. ඉතින් ජෙනි එතකොට කියන්නේ ඒ දවස්වල නම් ඔයාගේ අම්මා හිටියේ තනියම. අන්න ඒ නිසා තමයි අතර මං උනේ. හැබැයි දැන් එයාට ඔයා ඉන්නවා. ඔයා අනිවාර්යයෙන්ම රුද්‍රයානව පරාදේ කරන්න ඕනේදී. මේක ඔයාගේ අම්මගේ අයිතිය ගන්න ඕන අරගලයක්. ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ අම්මව දිනවන්න ඕනේ. ආ මෙතන තියෙන අන්රෙජිස්ටර් කරපු සිම් එක. ආටට මෙන්න මේ නම්බර් එකෙන් කෝල් එකක් ගන්න. දැන් මෙයාට කතා කරලා ඇත්ත කියන්න. ඉතින් එහෙම දෙයිලා ජෙනි කල්පනා කරනවා. මං ඉන්නකම් එම්ලේ ඔයාට යාටට දෙන්නට කවදාවත් සතුටින් ඉන්න හම්බ වෙන්නේ නැහැ. මං ඔයාලගේ ජීවිත ඇතුලේ ප්‍රශ්න ඇති කරනවා. ආටට කවදාවත් ඔයාගේ වෙන්න බෑ. ධෛර්ය කල්පනා කරනවා. මෙච්චර දවසක් හැංගිමුත්තන් කරපු මේ සෙල්ලම අද අපි ඉවර කළා දාමු. කොහොම හරි එම්ලේ ගෙදර එනකොට අපව කලවර වෙලා. එම්ලේ කල්පනා කරනවා මේ මොකද මේ? අතරවග දෙහවට එකපාරටම ලයිට්ස් ඔන් වෙලා. එම්ලේ තනුව අතරවගවට ගිහලා කතා කරනවා ඔහුට. අය හනෝ අද මොකද මේ වෙන්නේ? අතරව කියනවා මං මේ වැඩේ කරන්න තිබෙන ගොඩ කාලෙකට කලින්. එම්ලේ අද නම් මට ඔන්න බලාගෙන ඉන්න බෑ. ඔයා දන්නවනේ ඔයා තමයි මගේ හොඳම යාළුවා. මං මගේ හිතේ තියෙන හැම දෙයක්ම ෂෙයා කරගන්න ඔයත් එක්ක. එතකොට මං කැමති මගේ හොඳම යාළුවට මගේ ජීවිතේ තියෙන ලොකුම ඇත්ත කියන්න. එම්ලේ ආයි ඒ වෙලාවෙම තමයි අතරවට කෝල් එකක් එන්නේ. අතරව කියනවා එම්ලි සෝරි I'm extremely sorry. ඉතින් ආයි හට යනවා කෝල් එක ඇන්සර් කරන්න. අතරව අහනවා හෙලෝ කවුද මේ? ධෛර්ය කියනවා ඔයාගේ තාත්තගේ අවජාතක දරුවා. මං ඔයාගේ එක සහෝදරේ ධෛර්ය රානා. අතරව ඔයා දන්නවද ඔයාගේ මගේ දෙන්නගෙම එකම තාත්තෙක් තමයි ඉන්නේ. ඔයාට මගේ හින්දි භාෂාව තේරුම් ගන්න පුළුවන් ඇතනේ. එයන්න ගිහලා ඔයාගේ ඩෑඩ්ගෙන් අහගන්න ඇත්ත මොකද්ද කියලා. එයා ඔයාට හැම දෙයක්ම පැහැදිලිව තේරුම් කරාවි. අතරව කල්පනා කරනවා ඇත්තටම මේ කවුද කතා කරන්නේ? මට මෙයා කියන කිසිම දෙයක් ඇහෙන්නේ නෑනේ. එහෙම කියලා ඔහු ෆෝන් කෝල් එක කට් කරාම ධෛර්ය කල්පනා කරනවා හෙලෝ හෙලෝ ඇහෙන්නද? පස්සේ එම්ලේ වෙලා අහනවා අතරව කවුද කතා කරේ? ඉතින් අතරව කියනවා ඇත්තටම මට පැහැදිලි වුණේ නෑ. අන්නෝ නම්බර් එකක්නේ කවුද දන්නේ නෑ කතා කරේ. ධෛර්ය තේරුම් ගන්නවා ඔහු අතරවට කියපු කිසි දෙයක් ඔහුට ඇහුනේ නෑ කියලා. පස්සේ ෆෝන් එකත් විසික් කරලා දාලා ඔහු කල්පනා කරනවා මට දැන් තියෙන එකම එක දෙයයි රානා රෙසිඩෙන්සි එකට ගිහිල්ලා හැම ඇත්තක්ම කියන එක. අද කාටවත් බැමාව නවත්තන්න. මං ගිහලා යාලට ඇත්ත කියනවා. ඒ වෙලාවේදී කාලා ඇවිල්ලා ධෛර්යට ගහනවා කම්මුල් පාරක්. අය කියනවා මං ඔයාගේ තාත්තට පොරොන්දු වුණා. ඔයයි මායි දෙන්න එකතු වෙලා මේ නගරය අතහැරලා දාලා යනවා කියලා. ඔයාට බෑ ඒ පොරොන්දුව කඩන්න. ධෛර්ය කියනවා මේ මම ඔයාගේ පුතා. මට බෑ ඔයා රෝකඩයක් වෙනවා බලන්න. ඒකත් වංචාකාරයෙකුගේ රෝකඩයක් වෙනවා බලන්න. අම්මේ මනුස්සය කවදාවත් තේරුම් ගන්නේ නැහැ. ඔයාට ඕන කරන්නේ මේ මනුස්සයාගේ චෙක් එක නෙමෙයි කියලා. ඔයාට ඉෂ්ට වෙන්න ඕනේ සාධාරණේ අම්මේ. මම ඔයාට ඒ සාධාරණේ ඉෂ්ට කරලා දෙනවා. කලා කියනවා මේ අහන්න. ඔයාගේ තාත්තා මොන හරි දෙයක් කරා නම් ඒකනේ එයාට ඒක කරන්න සිද්ධ වෙන නිසා. හැබැයි එයා අපිට බල කරලා කිව්වේ නැහැනේ මෙහෙන් යන්න කියලා. පුතේ අපි දෙන්න මේ වෙලාවේදී ධෛර්යමත් වෙ ඉන්න ඕනේ. ඔයා දැක්ක නේද? තාත්තා මංගාවට ඇවිල්ලා කොයි තරම් නම් ආදරෙන්ද කතා කරේ කියලා. හැබැයි ඔයා ගෙහිලා එතන හැමෝටම ඇත්ත කිව්වත් එහෙම ඔයාගේ තාත්තමට වෛර කරාවි. ධෛර්ය කියනවා අම්මේ අනනික නවත්තන්න. අපෝය කියනවා මට මේ වෙන්වීම දරා ගන්න පුළුවන්. හැබැයි ඔයාගේ තාත්තමට වෛර කරනවා බලාගෙන ඉන්න බෑ. ධෛර්ය කියනවා අම්මේ අනනික නවත්තන්න ප්ලීස්. අම්මා කියනවා හොට මගේ ඔළුව අත තියලා දෙවුරන්න. ඔයා මේ ඇත්ත කාටවත් කියන්නේ නෑ කියලා. ධෛර්ය අතාරගෙන කියනවා අම්මේ මට තර්ජනය කරන්න එපා. ඇයි ඔයා මේ විදිහට හැසිරෙන්නේ? ප්ලීස් අම්මේ. අම්මා නන කෑ ගහනවා. හරි එහෙනම් යන්න. ගිහලා හැමෝටම ඇත්ත කියන්න. බලාගෙන ඉන්න ඔයා එනකොට මම මැරිලා තියේවි. මං අනිවාර්යයෙන්ම මැරෙනවා. එහෙම කියලා ඇයි හොඳට මඬනවා. ධෛර්ය අම්මව වැළඳ ගන්නවා. ධෛර්ය කියනවා අම්මේ මං ඇත්ත කියන්නේ කාටවත් ඇත්ත කියන්නේ. මං ඔයා කියන දේක් කරන්නම්. අපි මෙතන අතහැරලා දාලා යමු. මේ නගරෙම අතහැරලා දාලා යමු. ඒ අතරදී අතරව කියනවා එම්ලෙ මට වට වැදගත් දෙයක් කියන්න ඕනේ වුණා. හැබැයි දැන් කපාට ෆෝන් කෝල් එකක් ආවනේ. එක එක වෙලාවට එක එක දේවල් වෙනවා. එම්ලෙ කියනවා අතරව ඔයා දන්නවද සමහර වෙලාවට ඇත්ත අතරටත් ඔයා එනවා. අතරව කියනවා අනේ මට කමක් නැහැ ඔයාගේ හින්දි ඔයා ඔයා ගවම තියාගන්නකෝ. දැන් මට ඔයාට කියන්න තියෙන දෙය අහන්න. මට ඔයාට කියන්න තියෙන ගොඩක් වැදගත් දෙයක්. එම්ලේ අයි එහෙම කියලා අපව අතරව කියනවා.
අනේ මන්දා මේ හැම දෙයක්ම රොමැන්ටික් නවල්ස් ඒ වගේම රොමැන්ටික් ෆිල්ම්ස් නිසා එයාලා පෙන්නනවනේ ඉතින් මොන හරි එක්ස්ප්‍රෙස් කරද්දි එයාලා කොයිතරම් නම් නර්වස් වෙනවද කියලා එම්ලි අහනවා දැන් එතකොට ඔයා මොනවද එක්ස්ප්‍රෙස් කරන්නේ අතරව කියනවා සම්මන්නේ කොන්ෆිඩන්ට් මිනිසෙක් දෙයක් කියන්න උත්සාහ කරනකොට එයාලගේ හાર્ට් බීට් එක ගොඩක් වැඩි වෙනවා හැබැයි ඒත් එහෙමයි කියලා මම ලොකු ස්ට්‍රෙස් එකක් ගන්නෙත් නැහැ මොකද ඉතින් මම දන්නවනේ ඔයාගේ උත්තරේ මොකද්ද කියලා ඒකනේ ඔයා මෙතන ඉන්නේ එම්ලි කියනවා අතර බලන්න කය ආපහු පටන් ගත්තා අතරව කියනවා ඔහොම ඉන්නකෝ මට මං ගැන මාට එක්ස්ප්‍රෙස් කරන්න ඕනේ බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා